ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී. මම සංජීව ධම්මික විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම්වරයා හැටියට කටයුතු කරනවා. අපි සංගමයක් හැටියට මේ මහජනතාවගේ විශේෂයෙන්ම විදුලි පාවිච්චි කරන්නන් වෙනුවෙන් අපි නීතිමය කටයුතුත් ඒ වගේම ඒ සඳහා මැදිහත්වියෝ සියලුම කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වෙනවා. ඒක අපි අවුරුදු ගණනාවක් තිස්සේ කරන වැඩක්. ඒ නිසා අද ජනතාවට විදුලි බිල දරා ගන්න බැරි මොහොතක අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් බාර දුන්නා. මේ පැමිණිල්ලට ප්‍රධාන සාධකය තමයි සියඹලා ආණ්ඩුවේ මෙගාවොට් 100ක සූර්ය බල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී අනීතිකව එම අධික මිලකට මිල ගණන් සැපයූ අයකුට මේ ටෙන්ඩර් ප්‍රදානය කරලා තියෙනවා. එනිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද ලිඛිත පැමිණිල්ලක් කරලා ඉල්ලීමක් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සාධාරණ විධිමත් පරීක්ෂණයක් කරන්නත් ඒ වගේම විමර්ශනයක් කරලා මේ අය නීතිය හමුවට ගෙනල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්න කියන කරුණු ගොනු කළා. අපි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ මහා වංචාව කීයද ගාන ₹800,000 අධික වංචාවක් තුලින් මේක පාඩුව සිද්ධ වෙන්නේ අපේ පාරිභෝගිකයට, භාණ්ඩාගාරයට, රජයට. ඒ නිසා වහාම මේ අය
මේ අය අත්අඩංගුවට ගන්න අවශ්‍ය පරීක්ෂණ සිදු කරන්න කියලා අපි ඉල්ලා හිටියා. මෙම ඇතුලේ තියෙන තොරතුරු සම්බන්ධයෙන් මට කියන්න බෑ. මොකද සංවේදී තොරතුරු තියෙනවා මේකෙ. ඉදිරියේදී මං හිතන්නේ ඒක පරීක්ෂණ කටයුතු බාධාවක් වෙන නිසා සංවේදී කරුණු තියෙනවා මේකෙ. ඒ පිළිබඳව හෙලිකරන්න මේ වෙලාවේ අමාරුයි. ඉදිරියේදී මං හිතන්නේ නීතිඥවරු මාර්ගයෙන් උසාවිය මාර්ගයෙන් ඒ කරුණු හෙලිදරව් කරන්න පුළුවන් වෙයි ඉදිරියේදී. සමාගම් කියන්න බෑ මේ වෙලාවේ. සමාගම් වල නම් කියන්න තහනන්නේ. මේ පැමිණිල්ල සිද්ධ වෙන වෙලේ ඒ නිසා සමාගම් වල නම් කියන්න බෑ. මේකට සමාගම් කීපයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී ඒවා මම හිතන්නේ නීති කටයුතුත් එක්ක එළියට එවි කියන විශ්වාසයෙන් කටයුතු කරනවා. එහෙම අපි නීති හරියාකාරව ක්‍රියාත්මක නොවුනොත් අපි ඉදිරියේදී ඒවා හෙලිදරව් කරනවා. නෑ ටෙන්ඩර් කරනකොට දැන් මේ මගේ අතේ තියෙන ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහයක් තියෙනවා. ඒකෝ ටෙන්ඩර් මේ නීති මේ මාර්ගෝපදේශ සංග්‍රහය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අපි පරීක්ෂණ පවත්වන්න කියලා තියෙනවා. ඒ සාධාරණය ඉෂ්ට වෙනකන් අපි මේ සටන විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හැටියටත් අනිත් සිවිල් සංවිධාන එකමුතු වෙලා මේ ක්‍රියාදාමය අපි ඉදිරියට ගෙනියනවා. මේම ඉහළ ගණන් තියෙන කෙනෙකුට දීලා තියෙනවා. අඩුවෙන් ගණන් ඉදිරිපත් කරපු අයට දීලා නැහැසා එයාට එහෙම නොදුන්නට සාධාරණ හේතු නොදැක්වීමක් තියෙනවා. අපි ඒ ටික බලමු නේද. මං කිව්වනේ මේකේ සංවේදී කාරණා ගොඩක් තියෙනවා කියලා. ඒ නිසා මේක මාධ්‍යෙන් හෙළිදරව් වෙනවට වඩා හොඳයි. මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මං හිතන්නේ හවස වෙනකොට එයි සාමාන්‍යයෙන් ඕවා එනවනේ තොරතුරුනේ. නෑ නෑ අපි කියන්නේ ටෙන්ඩර් ගන්නේ බිට් එක හොඳ වෙන්නේ අඩු ගන්නට දෙනවා නම් තමයි. ඉතින් ඒකට ප්‍රතිවිරුද්ධ කටයුත්තක් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි අපි කරුණ ඉදිරිපත් කරන්නේ. එහෙම තමයි මේ ටෙන්ඩර් ප්‍රදානය සිදු කළ තින්නේ. ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා තමයි අපි සියලුම ජනතාව වෙනුවෙන් ඉල්ලා හිතලා තියෙන්නේ. ඒ අපි කැඳවනවානේ. කැඳවන වෙලාවට අපි ඉන්විගේෂන් එකේදී අපි ඉදිරිපත් කරනවා. නෑ ඒ ගණන් කියන්න බෑ. මොකද මේ ටෙන්ඩර් මේ ටෙන්ඩර් රහස් තියෙනවානේ. ඒ රහස් ගන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. මොනවාද නෑ ඒ වුණාට මේක දැන් මේ පරීක්ෂණයක් සිද්ධ වෙනවානේ. ඒ නිසා සමාවෙන්න තොරතුරු හෙලිදරව් කරන්න බෑ. ඒක අපිට අපේ නීතිඥ මහතුරු උපදෙස් දීලා තිනවා ඒ පිළිබඳව. අද දින විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ ටෙන්ඩර් කැඳවීමකදී සිදු කරනු ලැබූ රුපියල් බිලියන 8කට අධික වංචාවක් පිළිබඳව තොරතුරු සපයනු ලැබුවා ලිඛිත පැමිණිල්ලක් මගින්. That's all.